ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. නමෝ බුද්ධාය. ශ්‍රද්ධා රූපවාහිනී නාලිකාව මින් දින කිහිපයකට පෙර ශ්‍රී ලංකේය රූපවාහිනිය ගුවන්තලයට එක්ුණේ සුවහසක් සිත් සුපහන් කිරීමේ චේතනාවෙන්. අසිරිමත් දම්සක වැඩසටහන ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ විකාශය කිරීම අප මේ සතිය ආරම්භයේදී ආරම්භ කළා. අද වන විට එහි අසිරිමත් දම්සක වැඩසටහන් හතරක් නිමා කර තිබෙනවා. අද දවසේත් අසිරිමත් දම්සක වැඩසටහන සජීව විකාශය අප මෙලෙසින් ආරම්භ කිරීමටයි සූදානම් වන්නේ. ශ්‍රද්ධා රූපවාහිනියේ ආරාධනය පිළිගෙන අද දවසේ අසිරිමත් දම්සක ධර්ම දේශනාව පැවැත්වීම සඳහා වැඩම කොට වදාළ පින්වත් කුරුණෑගල ධම්මාරාම ස්වාමින් වහන්සේ පාද නමස්කාර කොට පිළිගන්නවා පින්වත් ස්වාමින් වහන්ස ශ්‍රද්ධා රූපවාහිනිය වෙනුවෙන්. අප ජීවත් වෙමින් සිටින අවධියේදී අප එදිනදා කටයුතු කරමින් සිටින අතරවාරයේදී කාලය ඉතාම ඉක්මනින් ගෙවී යන බව අපිට ඇතැම් විට නොහැඟෙන තරම්. දවසක් උදා වෙනවා, දවසක ගෙවී ගොස් යලි රාත්‍රියක් උදා වී පසුදා අලුයම උදාවන විට අප දිනක් ගෙවා දැමූ බව පවා අපට ඇතැම් විට අමතකයි. අපිට මේ ජීවිතයේ මේ වටිනා මනුෂ්‍ය ජීවිතයෙන් ප්‍රතිඵල නෙලා ගැනීමට ඇති අවස්ථාව එක තත්පරයෙන් තත්පරය, එක් නිමේෂයෙන් නිමේෂය දිනෙන් දින ගෙවී යනවා. පින්වත් ස්වාමින් වහන්ස, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මය, තථාගතයන් වහන්සේ නමක් විසින් පෙන්වා දුන් මාර්ගය අයෙකුට මුණගැසෙන්නේ ඉතාම කලාතුරකින්. අපිටද මේ ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම සඳහා, ඉන් ඵල නෙලා ගැනීම සඳහා අසිරිමත් වූ ධර්ම දේශනයක් පවත්වමින් උපකාර කරන සේක්වායි පාද නමස්කාර කොට ඔබ වහන්සේට ආරාධනා කර සිටිනවා. අවසරයි පින්වත් ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදු රුවනට, සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම් රුවනට, සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝ රුවනට, සමදා මහ සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනු රුවනට, සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, මනුස්ස ජීවිතයක් ලබාගත් අපි හැම දිනාටම ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්ට ලැබෙනවා නම්, ඒ ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගන්නට ලැබෙනවා නම්, ඒ මනුස්ස ජීවිතයක් ලද අපි අතිශයින්ම භාග්‍යවන්තයි. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙව්මිනිසුන්ගේ යහපත පිණිස 45 වසක් පුරාවට මිහිරි ශ්‍රී සද්ධර්මය දේශනා කළා. ඉතින් මේ පින්නතුන් අද දැන් සූදානම් වෙන්නේ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙලොව පරලොව යහපත පිණිස දේශනා කොට වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් මෙලොව ජීවිතය යහපත වගේම පරලොව ජීවිතය යහපතත් ඇති කරගන්නා විදිහ දේශනා කරනවා. ඉතින් බුද්ධිමත් හැම දෙනාම කැමති මේ ජීවිතේ සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙලා
මරණින් මත්තේ හොඳ තැනක උපත ලබන්න නැත්නම් කියන අදහසින් ජීවත් වෙන්න. ඒ වගේම සියලු දුක් ඉක්මවා යන ඒ අමා නිවන ඉක්මනින්ම අවබෝධ කරගන්න නැත්නම් කියලා බුද්ධිමත් මිනිස්සු කල්පනා කරනවා. ඒ නිසා මේ පින්නතුන් අතිශයින්ම වාසනාවන්තයි අද ඔබට ශ්‍රවණය කරන්න ලැබෙන්නේ මෙලොව පරලොව යහපත පිණිස බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් අනුශාසනාවක්. අංගුත්තර නිකායේ දෙවනි පොත් වහන්සේට ඇතුළත් වන පත්තකම්ම සූත්‍ර දේශනාවයි ඔබ ශ්‍රවණය කරන්නේ. මොකද්ද දේශනාව? පත්තකම්ම සූත්‍රය. ඒ දේශනාවේ අපේ භාග්‍යතුන් වහන්සේ ඉතාම පැහැදිලිව මේ ජීවිතයත් මතු ජීවිතයත් යහපත් කරගන්න ආකාරය, පිං රැස් කරගන්න ආකාරය පැහැදිලි කරනවා. ඒ දවස්වල භාග්‍යතුන් වහන්සේ වැඩවාසය කළේ සැවැත්නුවර ජේතවනාරාමේ, අනේපිඩු සිටුතුමාගේ ආරාමේ. ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ උතුම් පිම්බිමේ වැඩවාසය කරනකොට අනාථපිණ්ඩික ගෘහපතිතුමා භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිදින් වන්දනා කළා. වන්දනා කරලා පැත්තකින් වාඩි වුණාට පස්සේ මහා කරුණාවෙන් භාග්‍යතුන් වහන්සේ ඉතාම ලස්සන අවවාදයක් ඒ අනාථපිණ්ඩික ගෘහපතිතුමාට දේශනා කළා. භාග්‍යතුන් වහන්සේ වදාලා, චත්තාරෝ මේ ගහපති ඉට්ටා කන්තා මනාපා දුල්ලබාලෝ කස්මින්. පින්වත් ගෘහපතිය, මේ ලෝකයේ ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, ඒ කියන්නේ යහපත් ලස්සන දේවල් හතරක් තියෙනවා. ජීවිතේට අර්ථය ගෙනත් දෙන කරුණු හතරක් තියෙනවා. ඒ තමයි භෝගාමේ උපජ්ජන්තු සහ ධම්මේ නාති. අනේ මට කාටවත් කරදරයක් නැතුව බෞභෝග සම්පත් ලබා ගන්න ඇත්නම් කියලා ආසාවක් තියෙනවා. කවුරුත් කැමති නැද්ද ඒකට? හැමෝම කැමති කාටවත් කරදරයක් නැතුව බෞභෝග සම්පත් ලබා ගන්න ඇත්නම් මට කියලා ආසාවක් කැමැත්තක් තියෙනවා. හැබැයි ඒක ජීවිතයට යහපත් දෙයක් තමයි. හැමෝම කැමති දෙයක් තමයි. නමුත් ඒක දුර්ලභ දෙයක්. හැමෝම කැමති වුණාට කාටවත් කරදරයක් නැතුව බෞභෝග සම්පත් මිල මුදල් ලබා ගන්න ඒක හැමෝටම ලැබෙනවද? හැමෝටම ලැබෙන්නේ නැහැ. ඒත් පළවෙනි කාරණාව. දෙවෙනි එක තමයි ඒ විදිහට ධාර්මිකව බෞභෝග සම්පත් ලබාගත් මට මේ ඥාති හිත මිත්‍රාදීන් සහිතව අසල්වැසියන් සමගින් සතුටින් ජීවත් වෙන්න නැත්නම්, පිරිස් පිරිවරාගෙන ඉන්න නැත්නම් කියලා ආසාවක් තියෙනවා. ඒකත් මේ ලෝකේ දුර්ලභව ලැබෙන දෙයක්ද නැද්ද? හැමෝටම පිරිවර සම්පත් ඉන්නවද? නැහැ. හැමෝටම කරදරයක් ආපු වෙලාවට, සැපක් සතුටක් ආපු වෙලාවට ඒක විඳගන්න පිරිසක් එකතු වෙනවද? නැහැ. නමුත් හැමෝම කැමති තමන්ට පිරිසක් ඉන්නවනම් ඒ පිරිස සමග සතුටින් ජීවත් වෙන්න, ඒ පිරිසකින් උදව් උපකාර ලබා ගන්න සතුටින් ඉන්න කැමති. නමුත් ඒක මේ ලෝකේ ලැබෙන යහපත් දෙයක්. හැබැයි දුර්ලභයි. ඒ දුර්ලභ වූ යහපත් දේ කලාතුරකින් ලැබෙන්නේ. තුන්වෙනි කාරණාව තමයි බෞභෝග සම්පත් ඒ ධාර්මිකව ලබාගෙන ඒ විදිහට ඥාති හිත මිත්‍රාදීන් එක්ක සතුටින් ඉන්න ගමන් බොහෝ කාලයක් ජීවත් වෙන්නේ නැත්නම් කියලා ආසාවක් තියෙනවා. ඒ කියන්නේ හොඳට ධන ධාන්‍යත් ලබාගෙන හොඳ පිරිසක්, හොඳ ඥාති හිත මිත්‍රාදීන්, හොඳ වාසනාවන්ත දරුමුණු පුරන් ලබාගෙන මට ගොඩාක් ජීවත් වෙන්න නැත්නම් කියලා බොහෝ දෙනෙක්ගේ හිතේ ආසාවක් නැද්ද? තියෙනවා. හැබැයි ඒක මේ ලෝකේ යහපත් දෙයක්. නමුත් දුර්ලභ දෙයක්. හැමෝටම ලැබෙන්නේ නැති දෙයක්. එතකොට කරුණු තුනක් කිව්වා. හතරවෙනි කරුණ තමයි ඒ විදිහට ධාර්මිකව බෞභෝග සම්පත් උපයගෙන ඊළඟට ඥාති හිත මිත්‍රාදීන් සමග සතුටින් ජීවත් වෙන ගමන්ව, හොඳ පිරිවර සම්පත් ඇතුව සතුටින් ජීවත් වෙන
ගමන්ම ඊළඟට බොහෝ කලක් ඒ විදිහට ජීවිතය ගත කරමින් ඉඳලා මරණින් මත්තේ සුගති ලෝකයක උපදින්න නැත්නම් මේ විදිහවත් කරදරයක් නැතුව උපදින්න නැත්නම් කියලා බොහෝ දෙනෙක් කැමති. ඒක හොඳ දෙයක්. නමුත් ඒක මේ ලෝකේ දුර්ලභ වූ දෙයක්. ඒ දේ බොහොම සැපසහිත වුණත් ලැබෙන්නේ බොහෝම ටික දෙනෙකුට කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා. ඉතින් භාග්‍යතුන් වහන්සේ අනාථපිණ්ඩික ගෘහපතිතුමාට ඔය කරුණු හතර දේශනා කරලා කියනවා. භාග්‍යතුන් වහන්සේ වදාලා, පින්වත් ගෘහපති, මේවා මේ ලෝකේ බොහොම යහපත් දේවල්. හරි සැපසහිත දේවල්. නමුත් දුර්ලභව ලැබෙන්නේ. මේ කරුණු හතර ලැබෙන්න උපකාර වෙන තවත් කරුණු හතරක් තියෙනවා. එතකොට භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තියෙන හේතුඵල ධමයක් නෙනේ. දැන් ගොඩාක් අය කැමති කාටවත් කරදරයක් නැතුව හොඳට සල්ලි හම්බ කරගෙන ඊළඟට සතුටින් බොහෝ කලක් ජීවත් වෙලා මලාට පස්සේ සුගතියේ උපදින්න කැමති. කැමති වුණාට ලැබෙනවද? ලැබෙන්නේ නැහැ. ප්‍රාර්ථනා කළාට ලැබෙනවද? ලැබෙන්නේ නැහැ. යාදිනි කළාට ලැබෙනවද? නැහැ. ඉතින් භාග්‍යතුන් වහන්සේ තවත් අවස්ථාවක පංච ඉට්ඨ ධම්ම සූත්‍රයේ දේශනා කළා, පින්වත් මහණෙනි, මේ ඉෂ්ට වූ කාන්ත මනාප මේ ආවිස වර්ණ සැප බල ප්‍රාර්ථනා කරපු ඵලියට ලැබෙනවා නම්, යදිනි යාදිනි කළා කියලා ලැබෙනවා නම් කවුරු කුමකින් පිරිහෙයිද කියලා ඇහුවා. එහෙනම් කාටවත් මේ කිසි අඩුපාඩුවක් ලැබෙන්න විදියක් නැහැ කිව්වා. එහෙනම් මේ අඩුපාඩුවක් ලැබෙන්නේ ඇයි? ප්‍රාර්ථනා කිරීමෙන් පමණ ලැබෙන්නේ. ඒකට ආසාවක් කැමැත්තක් තිබ්බට කමක් නැහැ. හැබැයි ඒක ලබා ගන්න ප්‍රාර්ථනා කිරීම පමණක් සෑහෙනවද? සෑහෙන්නේ නැහැ. ඒක ලබා ගන්න නම් පින්වත්නි මොකද්ද තියෙන්න ඕනේ? හේතුඵල ධමයක් තියෙන නිසා හේතු සකස් කරන්න ඕනේ. හේතු සකස් කළොත් ඒක ප්‍රතිඵලයක් ලැබෙනවා. මොකද්ද හේතු හතර කියලා අපි බලමු. එතකොට මේ කරුණු හතර ලබා ගන්න තව කරුණු හතරක් පුරුදු කරගන්න ඕනේ. ඒවා හැබැයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට තමයි විශේෂයෙන්ම පුරුදු කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ තමයි පින්වත්නි සද්ධා සම්පදා, සීල සම්පදා, ඡාග සම්පදා, පඤ්ඤා සම්පදා. එතකොට ශ්‍රද්ධා සම්පත්තිය තියෙනවා නම්, සීල සම්පත්තිය තියෙනවා නම්, ත්‍යාග සම්පත්තිය තියෙනවා නම්, ප්‍රඥා සම්පත්තිය තියෙනවා නම්, ඔන්න ඔය කරුණු හතරෙන් යුතු කෙනාට තමයි අර වගේ ධාර්මිකව භවභෝග සම්පත් ලබාගෙන මේ ජීවිතේ සතුටින් ගත කරලා දීර්ඝ කාලයක් පිරිවර සමග සතුටින් ඉඳලා මරණයට පත් වෙලා සුගතිගාමි වෙන්න පුළුවන් වෙන්නේ මේ කරුණු හතර පුරුදු කළොත්. ඉතින් භාග්‍යතුන් වහන්සේ එතනින් නතර වුණේ නැහැ. තවදුරටත් අනාථපිණ්ඩික ගෘහපතිතුමා කියන අග්‍රදායකයා උන්වහන්සේ මේ කරුණ දේශනා කළේ අපේ යහපත පිණිස. ඇයි? උන්වහන්සේ තුන්කල් දකින නුවණෙන් යුක්තයිනේ. මේ ධර්මයේ මේ තරම් කාලයක් ප්‍රයෝජනෙට ගන්න බව භාග්‍යතුන් වහන්සේ දන්නවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ තවත් විස්තර කළා, පින්වත් ගෘහපතිය, කුමක්ද ශ්‍රද්ධා සම්පදාව කියන්නේ? ඉදගහපති අරිය ශාවකෝ සද්දෝ හෝති. ගෘහපතිය, මෙතනදී ආර්ය ශ්‍රාවකයා ශ්‍රද්ධාවන්ත වෙනවා. සද්ධාති තථාගතස්ස බෝධින්. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහා ගන්නවා. මොකද ඒ අවබෝධය? ඉතිපිසෝ භගවා අරහං. මෙසේ භාග්‍යතුන් වහන්සේ නිකෙලෙස් අරහං, සම්මා සම්බුද්ධයි, විද්‍යාචරණ සම්පන්න ආදී ඒ නවාරහාදී බුදුගුණ අදහා ගන්නවා. ඒකට කියන්නේ මොකක්ද? ශ්‍රද්ධා සම්පත්තිය. එතකොට එයාට බුදුරජාණන් වහන්සේ ගැන සැකයක් ඇති වෙන්නේ නැහැ. ඔහු ශ්‍රද්ධා සම්පත්තියෙන් යුක්ත වෙනවා. ඊළඟට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා, දෙවනි සීල සම්පත්තිය කුමක්ද? ඒ තමයි පින්වත් ගෘහපතිය, ආර්ය ශ්‍රාවකයා පානාතිපාතෝ පටිවිරතෝ හෝති. පානාතිපාතා පටිවිරතෝ, ඒ කියන්නේ ප්‍රාණඝාතයෙන් වළකිනවා. අදින්නාදානා පටිවිරතෝ හෝති, සොරකම් කිරීමෙන් වළකිනවා. කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති, වැරදි කාමසේවනයෙන්
වලකිනවා. බොරු කීමෙන් මත්පැන් මද්‍රව්‍ය භාවිතයෙන් වලකිනවා. එතකොට ශ්‍රද්ධා සම්පත්තියෙන් යුක්තයි සීල සම්පත්තියෙන් යුක්තයි. දැන් කල්පනා කරලා බලන්න ඕනේ, අපි කැමති නම් අර විදිහ මේ ජීවිතයත් සාර්ථක කරගෙන මතු ජීවිතයත් වාසනාවන්ත එකක් කරගන්න අපි කැමති නම්, අපි තුල මේ කරුණු තියෙනවාද කියලා බලන්න ඕනේ. එතකොට දැන් බෞද්ධ හැටියට අපි මේ ධර්මයේ දන්නේ නැත්නම් අපිට පුරුදු කරගන්න පුළුවන්ද? අපිට පුරුදු කරගන්න බැහැ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ තමයි මේ ලෝකේ පරිපූර්ණ සාර්ථකත්වයක් කරා ගමන් කරන්නේ. කරදර බාධක එද්දි නොසැලී ඉන්නේ. සතුටින් සැහැල්ලුවෙන් අන් අයට උපකාර කරමින් වාසනාවන්ත ජීවිතයක් ගත කරන්නේ. හැබැයි ඒ හැම කෙනෙක්ම නෙමෙයි. බුදුරජාණන් වහන්සේව ඇත්තටම සරණ ගිය, සැබෑ ලෙසම සරණ ගිය, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගෙන ගත්ත ශ්‍රාවකයෙකුට විතරයි මේ වාසනාව ලබා ගන්න පුළුවන්. ඔබ කල්පනා කරලා බලන්න පින්වත්නි, ඔබේ ජීවිතයේ ශ්‍රද්ධා සම්පත්තිය තියෙනවද කියලා. අර කලින් ඒව ගැන හිතන්න ඕනේ නැහැ, පතන්න ඕනේ නැහැ. මට සතුටින් සැහැල්ලුවෙන් බොහෝ ධනෙ උපයගෙන මේ දරුවන් එක්ක ඥාතීන් එක්ක සතුටින් බොහෝ කලක් ජීවත් වෙලා සුගතිගාමීත් වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ නැහැ. මේ කරුණු හතර තියෙනවා නම් ශ්‍රද්ධා සම්පත්තිය, ඊළඟට පංචසීල ලකිනවා. ගිහියාගේ නිත්‍ය සීලය වන පංචසීලය ආරක්ෂා කරනවා. අමාරු දෙයක්ද මේක? ඔව්, ශ්‍රද්ධා සම්පත්තිය නැත්නම් අමාරු දෙයක්. ශ්‍රද්ධා සම්පත්තිය තියෙන කෙනාට මේ සීල සම්පත්තිය ඇති කරගන්න පහසුයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ඊළඟ සම්පත්තිය කුමක්ද කියලා. ඊළඟ සම්පත්තිය තමයි මොකද්ද? ත්‍යාග සම්පත්තිය. ත්‍යාගය කියන්නේ පින්වත්නි අත්හැරීම. උතුම් අත්හැරීම මොකක්ද? කෙලෙස් අත්හැරීම. කෙලෙස් අත්හැරීමට යන්න කලින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ දානය පුරුදු කරගන්න. මෙතනදී පැහැදිලි කළේ මොකද්ද? දානය. විගතමල මච්චේරේන චේතසා අගාරං අජ්ජාවසති. මසුරුමල දුරු කළ සිතින් ගිහි ගෙදර වාසය කරන්නේ. එතකොට මසුරුමල දුරු කරපු සිතින් හැමෝම වාසය කරනවද? හැමෝගෙම හිතේ අනාගාමී වීම දක්වාම මසුරුකම තියෙනවා. කෙනෙක්ගෙන් ඇහුවොත් කියන්න පුළුවන් අනේ මන්නම් මසුරු නෑ. එහෙනම් එයා අනාගාමි වෙලා ඉන්න ඕනේ. අනාගාමි වෙනකම්ම මසුරුකම ටික ටික හිතේ තියෙනවා. එතකොට ගිහි ගෙදර වාසය කරන්නේ ආර්ය ශ්‍රාවකයා හැමෝම නෙමෙයි. ආර්ය බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තමයි පින්වත්නි දානය ගැන පුදුමාකාර විදිහට වර්ණනා කරලා තියෙන්නේ නේ. සත්පුරුෂය තමයි දානය ගැන වර්ණනා කරන්නේ. අපිට මේ වෙසක් පොසොන් කාලවලට දකින්න ලැබෙනවනේ නේ, ලංකාවේ හැමෝම කොයිතරම් දන්පැන් පූජා කරනවද කියලා. එතකොට මේ බෞද්ධ රටක් නිසා අන්‍යාගමික අය පවා ඒ කාලේට දන්පැන් දෙනවා බෞද්ධ අයත් එක්ක එකතු වෙලා. ඇයි ඒ? බුදුරජාණන් වහන්සේ දන් දීම, දානේ පූජා කිරීම අතිශයින්ම වර්ණනා කළා. මොකද ඒක තමයි ජීවිතේ සාර්ථක වෙන ප්‍රධාන කරුණක් වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ ආර්ය ශ්‍රාවකයා මසුරු මල දුරු කරපු සිතින් වාසය කරනවා. ඒ කොහොමද? මුත්තචාගෝ. එයා දන් දෙන්න වෙන් වෙලා ඉන්නේ. එයා හිතින් අත්හැරලා තියෙන්නේ. පයත පානි අධික සෝදගෙන ඉන්නේ කියන්නේ එයා දෙන්න බලාගෙන ඉන්නේ. වොස්සග්ග රතෝ. ඒ කියන්නේ එයා බෙදා හදා දීමි ඇලී වසනවා. දාන සංවිභාග රතෝ. දන්පැන් බෙදලා දීලා සතුටු වෙනවා නේද? එතකොට අපි මේ ධර්මය අහදි පින්වත්නි අහලා විතරක් අහක දැම්මු ප්‍රයෝජනයක් තියෙනවද? නෑ. කල්පනා කරන්න ඕනේ. එහෙනම් මගේ ජීවිතයේ තුලත් මම මගේ හිතින් මා සතු දේවල් අත්හැරලා වාසය කරනවා. ඒ කියන්නේ තියෙන හැම එකක්ම දෙනවා කියන එකද? නැහැ. නමුත් එයා මේවා ගහණය කරගෙන ඉන්නේ නැහැ. දැඩිව අල්ලගෙන ඉන්නේ නැහැ. ඕන වෙලාවක අත්හරින්න පුළුවන් විදිහට හිත සකස් කරගෙන එයා ළඟට යම් කෙනෙක් ඉල්ලගෙන ආවොත් යාචයෝගෝ, එයාගෙන් ඉල්ලන්න සුදුසුයි. එයා දෙන්න බලාගෙන ඉන්නේ. එයා ළඟට ඇවිල්ලා යමක් දෙන්න කියලා අත දික් කළොත් කවදාවත් හිස් අතින් යවන්නේ
නැහැ. ආන්නේ උතුම් ගුණේ යුක්තයි. ඒකට කියන්නේ මොකද්ද පින්වත්නි? ඡාග සම්පත්තිය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා පඤ්ඤා සම්පදා. මේ දේශනාවේදී ප්‍රඥා සම්පත්තිය විශේෂ ක්‍රමයකට විස්තර කරන්නේ දුර්ලභ බුද්ධ දේශනාවේ හම්බෙන්නේ මේ විදිය විස්තරයක්. දැන් ප්‍රඥාව ගැන සාරිපුත්ත මහ රහතන් වහන්සේ විස්තර කරලා තියෙනවා සම්මාදිට්ඨි සූත්‍රයේ. කුසල් අකුසල් තේරුම් ගැනීම හැකියාව තමයි ප්‍රඥාව කියලා. ඒ එක ක්‍රමයක්. දැන් මෙතනදිත් ඊට සමාන නමුත් ඊට වඩා වෙනස්කමක් දරන විශේෂ විග්‍රහයක් ප්‍රඥාව ගැන භාග්‍යතුන් වහන්සේ වදාලා. ඒ තමයි අභිජ්ජා විසම ලෝභාභි භූතේන ගහපති චේතසෝ විහරන්තෝ. අභිජ්ජා විසම ලෝභයෙන්, ඒ කියන්නේ දැඩි ලෝභයෙන. විසම ලෝභය කියන්නේ සාමාන්‍යයෙන් මේ ඉන්න හිටින්න ගේ දොරට ඒව රැක බලා ගන්න යම් කැමැත්තක් එයාට තියෙනවා. නමුත් විසම ලෝභය කියන්නේ මොකද්ද? ඒකත් ඉක්මවා ගිය දේවල්. තමන්වත් පාවිච්චි කරන්නේ නැහැ. කාටවත් දෙන්නෙත් නැහැ. විසම ලෝභයෙන් යුක්තව, ඒ විසම ලෝභයෙන් යුක්ත සිතින් යටපත් වෙලා වාසය කරනවා. ආන්ගේ වාසය කරන කෙනා අකිච්ඡං කරෝති කිච්ඡං අපරාධේති. මොකද යට වෙන්නේ? නොකල යුතු දේ කරනවා, කළ යුතු දේ මගහරිනවා. නොකල යුතු දේ කරනවා, කළ යුතු දේ මගහරිනවා. මේ දැඩි ලෝභය, දැඩි මසුරුකම තියෙනකොට මොකද වෙන්නේ? නොකල යුතු දේ කරනවා, කළ යුතු දේ අත්හැරෙනවා, මගහැරෙනවා. ආන් ඒ විදිහට නොකළ යුතු දේ කරද්දී, කළ යුතු දේ මගහැරෙද්දී යසාච සුඛාච දංසති. යසසත් සැපයත් නැති වෙලා යනවා, අතුරුදහන් වෙනවා. දැන් මේ ඇත්තටම යා විසම ලෝභේ, මේ ලෝභකමින් කාටවත් මොනවත් නොදී ඉන්නේ ඇයි? මේ සැපසේ වාසය කරන්න ඕන කියලා. ඒ නිසා මෙයාට මොකද වෙන්නේ? යසාච සුකාච දංසති. යස කියන්නේ මොකද්ද? පිරිවර සම්පත්තිය. යසස කියන්නේ පිරිවර සම්පත්තිය. ඒ පිරිවර සම්පත්තිය යාගේ නැති වෙලා යනවා. කාටවත් මොනවත් දෙන්නේ නැත්නම් එයා එක්ක පිරිස එකතු වෙලා ඉන්න කැමතිද? නෑ. එයාට කරදරයක් වෙච්ච වෙලාවටත් කියනවා මිනිස්සු, අයියෝ එයා ගැන බලන්න ඕනේ, කාටවත් උදව්වක් කරන මිනිස්සෙක් කියලා කියනවා නේද? අන්න බුදුරජාණන් වහන්සේගෙන් දවසක් ඇහුවන කෙනෙක් කොහොමද ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මිත්‍රයෝ ලබා ගන්න කියලා? හිත මිත්‍රයෝ ලබා ගන්න බුදුරජාණන් වහන්සේ වදාළේ දදන් මිත්තානි ගන්තති. දෙන කෙනා තමයි මිත්‍රයෝ ලබන්නේ. එහෙනම් ගොඩාක් දෙනව නම් එයාට ගොඩාක් පිරිස පිරිවර හැදෙන්නේ නැද්ද? හැදෙනවා. ඒක සැපයක්. එතකොට අභිජ්ජා විසම ලෝභයෙන් යට වුණ හිතක් තියෙන කෙනාගේ පිරිවර සම්පත්තියත්, එයාට තියෙන පිළිගැනීමත් නැති වෙනවා, එයාට තියෙන සැපයත් විනාශ වෙලා යනවා කියලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාළා, දැන් මේ ප්‍රඥාව ගැන විස්තර කරන්න භාග්‍යතුන් වහන්සේ එන්නේ. ව්‍යාපාදා විභූතේන. ව්‍යාපාදය කියන්නේ මොකද්ද? තරහව. ඒ තරහින් මැඩුණු සිතක් තියෙනකොට එයත් මොකද කරන්නේ? තරහ ගිය වෙලාවට යහපත යහපත දන්නවද? නෑ. අකිච්ඡං කරෝති කිච්ඡං අපරාධේති. නොකල යුතු දේ කරනවා, කල යුතු දේ මගහරිනවා. නොකල යුතු දේ කරද්දී, කල යුතු දේ මගහරිද්දී එයාගේ ජීවිතේට තියෙන පිරිවර සම්පත්තියත්, එයාගේ ජීවිතේ සැපයත් නැති වෙලා අතුරුදහන් වෙලා යනවා. ඊළඟට තීන මිද්දා විභූතේන. නිදිමත අලස භවින්ම ගත කරනවා, ඒකටම යට වෙච්ච සිතින්. ආන්න එහෙම වාසය කරද්දී නොකල යුතු දේ කරනවා, කල යුතු දේ මගහැරෙනවා. එයාගේ සැපයත් පිරිවර සම්පත්තියත් අතුරුදහන් වෙනවා, නැති වෙලා යනවා. ඊළඟට උද්දච්ච කුක්කුච්චා විභූතේන චේතස. ඒ කියන්නේ හිතේ විසිරීම පසුතැවීමෙන් ඔහුගේ හිත යට වෙලා ඇවිස්සලා ඉන්නේ. හැම වෙලාවෙම ඇවිස්සලා ඉන්නේ. ඇවිස්සිච්ච සිතෙන් ඉන්නකොට මොකද වෙන්නේ පින්වත්නි? එයාගේ නැති වෙලා යනවා. මොනවද? යසසත්, පිරිවර සම්පත්තියත්, සැපයත් අතුරුදහන් වෙලා යනවා. ඊළඟට විචිකිච්ඡා විභූතේන. සැකයෙන් හිත යට වෙලා බුද්ධ ආදී අටතෙන් පිළිබඳ එයාට
සැකයක් තියෙනවා. සැකයෙන් යට වෙච්ච කෙනාට මේ නිවන් අවබෝධ කරන්න පුළුවන්ද? මාර්ගඵල ලබන්න පුළුවන්ද? මේ තෙරුවනට ගෞරව කිරීමෙන් අර්ථයක් තිබේද? ඔය විදිහේ සැකයෙන් වාසය කරන කෙනා නොකළ යුතු දේ කරනවා. ඇයි එයා බුදුරජාණන්සේගේ අවවාදේ පිළිපදින්නේ නැහෙනි? එතකොට නොකළ යුතු දේ කරද්දී, කළ යුතු දේ මගහරිද්දී මොකද වෙන්නේ? එයාගේ පිරිවර සම්පත්තියත් පිරිහෙනවා, එයාගේ සැපයත් නැති වෙලා යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා, ඔය කරුණු පහෙන් යුක්ත වුණොත් තමයි යසසත් පිරිවර සම්පත්තියත් සැපයත් නැති වෙලා යන්නේ. එතකොට ඒ කරුණු පහ මතකද ඔබට? ඒ තමයි කාමයට, ඒ කියන්නේ අවිජ්ජා විසම ලෝභයට යට වෙච්ච හිතින්, ව්‍යාපාදය, තීන මිද්දය, උද්දච්ච කුක්කුච්ච විචිකිච්ච. මේ ඇත්තටම මොකද්ද? මේ පංච නීවරණ කියන්නේ මොනවද? අකුසල්. බුදුරජාණන් වහන්සේ අකුසල රාශි සූත්‍රය වදාලා අකුසල් ගොඩ කියලා කියන්නේ පින්වත් මහණෙනි මේ පංච නීවරණ වලටයි. එතකොට යම් කෙනෙක්ගේ ජීවිතය අසාර්ථක වුණා නම් මේ පංච නීවරණ බලවත් වීම තමයි එයාගේ ජීවිතය අසාර්ථක වෙන්න හේතුව. එතකොට ඒක දුෂ්ප්‍රඥ බවක් නෙමේද? ඒ මෝඩ බවක් නේ. මෝඩ කෙනා තමයි මේවට යට වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ප්‍රඥාව ගැන විස්තර කරලා ඉවර වුණේ නැහැ තාම. බුදුරජාණන් වහන්සේ ඊළඟට වදාලා, හැබැයි ආර්ය ශ්‍රාවකයා අවිද්‍යා විසම ලෝභයේ හිතට උපක්ලේශයක් බව දැනගෙන, ඒ කියන්නේ අවිද්‍යා විසම ලෝභය, මේ දැඩි ලෝභය, දැඩි මසුරුකම හිත කිලිටි කරන ක්ලේශයක් බව දැනගෙන, එයා අවිද්‍යා විසම ලෝභයෙන් හිත මගහැර ගන්නවා, අත්හරිනවා. පජහති, අවිද්‍යා විසම ලෝභේ අත්හරිනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා, මේ ව්‍යාපාදය හිත කිලිටි කරන උපක්ලේශයක් බව දැනගෙන, ව්‍යාපාදෝ චිත්තස්ස උපක්ලේශෝති ඉති විදිත්තා. ව්‍යාපාදයේ සිත කිලිටි කරලා දාන උපක්ලේශයක් බව දැනගෙන ඒ ව්‍යාපාදය මොකද කරන්නේ? අත්හරිනවා. තීන මිද්දය, ඊළඟට ඒ කියන්නේ නිදිමත අලස බව, හිත විසිරෙන ඇවිස්සෙන බව, ඊළඟට පසුතැවීම, සැකය කියන මෙන්න මේ කරුණු සිත කිලිටි කරලා දාන උපක්ලේශ බව දැනගෙන එයා මොකද කරන්නේ? අත්හරිනවා. එතකොට දැන් ඔන්න එයා පංච නීවරණ අත්හරිනවා. එතකොට යම් කලක එයාගේ සිතින් පංච නීවරණ ප්‍රහාණය වෙනවා. එතකොට අත්හැර හැර ඉද්දි එයාගේ හිතට ඒ පංච නීවරණ එන්නේ නැති වෙන්න පටන් ගන්නවා. එතකොට පංච නීවරණ ටික ටික එනවා, අඩු වෙනවා කියන්නේ එයාගේ හිත එක්තැන්ද නැද්ද? හිත එක්තැන් වෙනවා ටික ටික. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ප්‍රඥා සම්පත්තිය ගැන විස්තර කරද්දී නිතරම සමාධිය ගැනත් කියවෙනවා මෙතන. සමාධියයි ප්‍රඥාවයි, දැන් සීලය ගැන කිව්වා, සමාධිය ගැන එහෙනම් මෙතන මොකද්ද මේ තියෙන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගයනේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය නේද තියෙන්නේ? සීලය, සීලස්කන්ධය තියෙනවා, සමාධිස්කන්ධය තියෙනවා, ප්‍රඥාස්කන්ධය තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ සරල කරුණු හතරක් හැටියට වදාලට මොකද්ද මේ කියලා තියෙන්නේ? ගිහි ජීවිතය ගත කරන අයට ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කරන්න. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කරන කෙනාට තමයි එහෙනම් අර මේ ජීවිතය සැපසේ සතුටින් පිරිසත් එක්ක කිසි ගැටීමක් නැතුව සමගියෙන් ජීවත් වෙලා මරණින් මත්තේ හොඳ තැනක උපදින්න ලැබෙන්නේ. දැන් පේනවා නේද? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයට තමයි සියලු යහපත උදා වෙන්නේ. එතකොට ඒ ශ්‍රාවකයා ඔය විදිහට පංච නීවරණේ හිත කිලිටි කරන උපක්ලේශ බව දැනගෙන තේරුම් අරගෙන ඔන්න එයාගේ ජීවිතයෙන් උපක්ලේශ නැති වෙනවා. ඒ හිත කිලිටි කරලා දාන පංච නීවරණ, ඒ අවිද්‍යා විසම ලෝභය, ව්‍යාපාද ආදී ඒ අකුසල් පහ දුරු වෙනවා. එතකොට ආන්ගේ දුරු වුණ කෙනා භාග්‍යතුන් වහන්සේ ලස්සන නම් ටිකකින් පැහැදිලි කළා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා, අයං උච්චති ගහපති ආර්ය ශ්‍රාවකෝ, පින්වත් ගෘහපතිය, මං ඒ ආර්ය ශ්‍රාවකයට කියන්නේ මහා පඤ්ඤෝ, මහා ප්‍රඥාවන්තයා කියලා කියනවා. පුතු පඤ්ඤෝ, පලල් ප්‍රඥාවක් තියෙන කෙනා කියලා කියනවා. ආපාත දසෝ, අර්ථය දැක්ක කෙනා, අර්ථය දකින කෙනා, අර්ථය තමාගේ ජීවිතයට
පමුණුවා ගත්ත කෙනා කියලා කියනවා. පඤ්ඤා සම්පන්නෝ ප්‍රඥාවෙන් යුක්ත කෙනා කියලා කියන්නේ ආනේ ආර්ය ශ්‍රාවකයාට. එතකොට පින්වත්නි, ආර්ය ශ්‍රාවකයා කියන ඒ බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනා ලේසි පහසු කෙනෙක්ද? එයාට පුංචි ලාභයක්ද ලැබෙන්නේ? නෑ. එයා කවුද? මහා ප්‍රඥාවන්ත කෙනෙක්, පුළුල් ප්‍රඥාවක් තියෙන කෙනෙක්, ආර්ථේ ජීවිතයට පමුණුවා ගත්ත කෙනෙක්, ප්‍රඥා සම්පන්න කෙනෙක්. ඒ තත්ත්වයට පත් වෙන නම් එයා කරුණු කීයක් ඇති කරගන්න ඕනද? ඈ? එයා කරුණු හතරක් ඇති කරගන්න ඕනනේ. ශ්‍රද්ධා සම්පත්තිය, සීල සම්පත්තිය, ත්‍යාග සම්පත්තිය, ප්‍රඥා සම්පත්තිය. එතකොට ප්‍රඥා සම්පත්තිය කියන්නේ මේ දේශනාවේ කොහොමද හඳුන්වන්නේ? පංච නීවරණ අකුසලයක් බව අඳුනගෙන ඒව අත්හරිනවා ටික ටික. එතකොට ටික ටික ක්‍රමානුකූලව අත්හරිද්දී එයා මහා ප්‍රඥාවන්ත කෙනෙක් බවට පත් වෙනවා. මොකද ඇවිස්සිච්ච කෙනා, මේ අකුසලයෙන් යට වෙච්ච කෙනා තමයි තවදුරටත් අකුසල් කරා යොමු වෙන්නේ. එතකොට එයාගේ ජීවිතය මෙලොවත් පරලොවත් යහපත පිණිස පමුණුවනවා මේ කරුණු හතර පුරුදු කළොත්. බුදුරජාණන් වහන්සේ වදාළ අර දුර්ලභ යහපත් ඉෂ්ඨකාන්ත මනාප අර කරුණු හතරක් කිව්වනේ. ඒ මොකද්ද? අනේ ධාර්මිකව කාටවත් කරදරයක් නැතුව ලොකු ධන ධාන්‍ය උපදවගෙන සැපසේ ඉන්න ඇත්නම්, ඊළඟට මගේ ඥාති හිත මිත්‍රාදීන් පිරිවරාගෙන ඒයත් එක්ක සතුටින් ජීවත් වෙන්න ඇත්නම්, ඒ වගේම ඒ විදිහට ධනයත් ලබාගෙන ඥාතිනුත් එක්ක බොහෝ කලක් ජීවත් වෙන්න ඇත්නම්, ඊළඟට මරණින් මත්තේ සුගතියේ යන්න ඇත්නම් කියන ඔය කරුණු හතර ලබා ගන්න පුළුවන් වෙන්නේ මේ ශ්‍රද්ධා, සීල, ත්‍යාග, ප්‍රඥා කියන සම්පatti හතර ඇති කරගත්ත කෙනාටයි කියලා භාග්‍යතුන් වහන්සේ මේ දේශනාවේදී පැහැදිලි කොට වදාලා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ තවදුරටත් අපට දේශනා කොට වදාලා මේ උතුම් බුද්ධ දේශනාවේදී මේ විදිහට බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් මහා පින්වත් ගෘහපතිය, ආර්ය ශ්‍රාවකයා උට්ටහාන වීරියෙන් දැන් මේ භවභෝග සම්පත් ලබා ගන්න විදිය, ඒ කියන්නේ ආර්ය ශ්‍රාවකයා භවභෝග සම්පත් ලබා ගන්නේ කාටවත් කරදර කළාද? නෑ. ධාර්මිකවනේ. ඒක පැහැදිලි කරන්න මේ විදිහට උට්ටාන විරියාදිගතේහි, උට්ටාන වීරියෙන්, ඒ වගේම බාහා බල පරිචිතේහි, සේදා වක්කිතේහි, ධම්මිකේහි, ධම්මලද්දේහි, දාඩිය මුගුරු වගුරෝල, එයා මේ තමන්ගේ කය වේසවල, එහෙම නැත්නම් තමන්ගේ මනස මෙහෙවල, එයා තමාගේම මහන්සියෙන් භවභෝග සම්පත් උපයගන්නේ. ඒ විදිහට භවභෝග සම්පත් උපයගත්ත ආර්ය ශ්‍රාවකයා කටයුතු හතරක් කරනවා. මේ කරුණ ඔක්කොම හතර ගන්න තියෙන්නේ. කටයුතු හතරක් කරනවා. මොකද්ද ඒ හතර? ආර්ය ශ්‍රාවකයා මහන්සි වෙලා උපයගත් ධනයෙන් ඔන්න බලන්න බුදුරජාණන් වහන්සේගේ දැක්ම කොච්චර පැහැදිලිද කියලා. මේක පටලව ගන්න ඕනේ නේ. බොහෝ දෙනෙක් ඔන්න බුදුරජාණන් වහන්සේ වදාලා ඒ විදිහට ධාර්මිකව ලබාගත් ධනයෙන් අත්තානං සුඛේති පීනේති, තමන් සැප විඳිනවා, තමන් හොඳට කාලා බීලා ජීවත් වෙනවා. කට්ටේ නම් කියන්නේ කොහොමද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන දුක ගැනනේ කියලා තියෙන්නේ කියනවනේ. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දන්න අයද? බුදුරජාණන් වහන්සේ දුක ගැන කතා කළාද නැද්ද? කතා කළා. ඒ මොකටද? සැප කරා යොමු කරන්නනේ. ප්‍රශ්නය ගැන කතා කළේ ප්‍රශ්නයක් තියෙනවා කරන්න දෙයක් නැහැ කියලා කියනද? නැහැ. ප්‍රශ්නයක් තියෙනවා, ඒකට මෙන්න මේකයි පිළිතුර කියලා හඳුන්වලා දෙන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් ගෘහපතිය, ආර්ය ශ්‍රාවකයා උපයගත් ධනයෙන් ඒවා පොට්ටනික ගහ තියාගන්නේ නැහැ. මොකද කරන්නේ? ඒවා මසුරුකමේ රැස් කරන්නේ නැහැ. තමන් හොඳට කාලා බීලා ජීවත් වෙනවා. හැබැයි කාලා බීලා ජීවත් වෙද්දී තව වචනයක් පාවිච්චි කළා. සම්මා සුඛං පරිහරති. දැන් ගොඩක් අය ඕකත් වරද්ද ගන්නවා. හොඳට කාලා බීලා ජීවත් වෙන්න ඕනේ තමයි. හැබැයි ඒක සම්මා සුඛං. නිවැරදි සැපයක් වෙන්න ඕනේ. නැත්තම් එයා සල්ලාලකමේ ගියොත් ආ හොඳට කාලා බීලා ජීවත් වෙන්න ඕන හොයන දේන් කියලා. ඒක හරියනවද? නැහැ. ඒක වැරදි විදිහට ධනය යෙදවීමක්. ධාර්මික උපයගත් දේන් එයා මොකද කරන්නේ? සම්මා සුඛං පරිහරති, නිවැරදි ජීවිතයක්. බුදුරජාණන් වහන්සේ වැටක් ගැහුවනේ.
මොකක්ද ඒ? ගිහි ජීවිතය ගත කරන අයට පංචශීලය කියලා ආරක්ෂක වැටක් පැනෙව්වා. ඒක ඉක්මවන් නැතුව තමයි මේ නිවැරදි සැපය එයා කන්න බොන්න ඕනේ, විනෝද වෙන්න ඕනේ, දරුවෝ නම් ක්‍රීඩා කරන්න ඕනේ, අධ්‍යාපනය ලබන්න ඕනේ. ඒ පංචශීලයේ ප්‍රතිපත්තිය ඉක්මවන් නැතුව ඒකට කියනවා නිවැරදි සැපයක් භුක්ති විඳිනවා. ආන් ඒ ධාර්මිකව ලබාගත් ධනයෙන් ඔන්න පළවෙනි කරුණ විස්තර කරනවා, තමන් සැපසේ ජීවත් වෙනවා, මාතා පිතරෝ සුකේති පීනේති, අම්මා තාත්තටත් සැපේ ලබා දෙනවා, අම්මා තාත්තත් පිනවනවා සම්මා සුඛං පරිහරති, අම්මා තාත්තටත් නිවැරදිව මේ භවභෝග සම්පත් වලින් උපස්ථාන කරනවා. ඊළඟට පුත්ත දාර දාස කම්මකාර පෝරිසේහි, මේ පුත්‍රයන් දරුවන් කම්කරුවන්, ඒ කියන්නේ තමන්ගේ දරුවන්, තමන්ගේ බිරිඳ, තමන්ගේ සේවකයෝ, ඒ කියන්නේ ගෙදර හරි ආයතනෙ හරි වැඩ කරන අය, මේ හැමෝටමත් සතුටින් ජීවත් වෙන්න එයා උදව් කරනවා. ඒ අයත් ධනෙන් තෘප්තිමත් කරවනවා. ඒ අයටත් හැබැයි යාළුවෝ සතුටු කරන්න ඕනේ, සේවකයෝ සතුටු කරන්න ඕනේ කියලා මත්පැන් මද්දරය අරන් දෙනවද? නෑ. එතකොට ඒක සම්මාසුකය නෙමෙයි, නිවැරදි සැපයක්. පංචශීලයේ තුල සැප විඳින්න ඒ අයටත් ධන දාන්නේ එයා දෙනවා. ඊළඟට මිත්තා මච්චි සුකේති පීනේති, යාළු හිත මිත්‍රාදීන්ට සලකනවා. මේක තමයි පළවෙනි කරුණ. එතකොට තමන් ගන්න ධනෙ යොදවන්න ඕනේ. පළවෙනි කරුණ ගැන භාග්‍යතුන් වහන්සේ වදාළේ තමන් ඒක පරිභෝග කරන්න ඕනේ, අම්මට තාත්තට සලකන්න ඕනේ, ඥාතිහිත මිත්‍රාදීන්ට සලකන්න ඕනේ. ඒ කියන්නේ දරුමුණු පුරන්ට, ඒ වගේම තමන්ගේ බිරිඳට, තමන්ගේ යටතේ ඉන්න සේවක සේවකාදීන්ට, තමන්ගේ යාළු හිත මිත්‍රාදීන්ට ඒකෙන් සලකන්න ඕනේ. ඔය විදිහට එයා ධනෙ යෙදෙව්වොත් ඉදමස්ස පටමන් තාන ගතන්. මේක තමයි නියම තැනට යෙදවන පළවෙනි විදිහ. පත්ත ගතන්, මේ සූත්‍රයේ තියෙනනේ පත්ත කම්ම කියලා. ඒ පත්ත කම්ම කියන්නේ නියමාකාරයෙන් කටයුතු කරනවා. කියන්නේ දැන් හැමෝම කියනවනේ හොඳට ජීවත් වෙන්න ඕනේ කියලා. එතකොට මේ ජීවිතේ තියෙන්නේ හරියටම නිවැරදිව ජීවත් වෙන්නේ කොහොමද කියන කරුණ. මේ විදිහට පළවෙනි අයුරින් ධනෙ යෙදෙව්වොත් එයා පත්ත ගතන්, නියම තැනට ධනය යෙදව වෙනවා. ආයතනසෝ පරිබුත්තං, එයා කරුණු සහිතව නියමාකාරයෙන් ධනෙ පරිභෝග කළ කෙනෙක් බවට පත් වෙනවා. දැන් බලන්න තමන් තුළ මේ කරුණ තියෙනවද කියලා. එතකොට මේක ඇති කරගන්න ඕනේ තමන් තුළ. ඊට පස්සේ ලබන ධනයෙන් දෙවණියට කරන්න ඕනේ මොකක්ද? ඒ තමයි ඒ ධනයෙන් යමක් ඉතිරි කරලා තියාගන්න. කරදරයක් ආපු වෙලාවට ආපදා අග්ගිතෝවා උදකතෝවා රාජතෝවා චෝරතෝවා අප්පියතෝ දායාදතෝවා. ඒ කියන්නේ මේ ජලයෙන් හානියක් වෙන්න ඉඩ තියෙනවා. ඊළඟට ගින්නෙන් හානියක් වෙන්න ඉඩ තියෙනවා. අප්‍රියයට දායාද වෙන්න, තමන් අකමැති මිනිස්සු තමන්ගේ ධනය ගන්න ඉඩ තියෙනවා. රජේනුත් තමන්ගේ ධනය අසාධාරණ විදිහට ගන්න ඉඩ තියෙනවා. ආන් ඒ වගේ අවස්ථාවකදී ධනය යොදවන්න එයා ඉතුරු කරලා තියාගන්නවා. එතකොට ඒ වගේ කරදරයක් කම්කටොල්ලක් ජීවිතයට එද්දී ඒකට ධනය යොදවනවා එයා. ඒකට ධනය යොදවලා ඒ කරදරෙන් අත් මිදෙනවා. ආන් එහෙම කරදරයක් ආවලට ධනය යොදලා අත් මිදෙනවා නම් නියම තැනට ධනය යෙදෙව්වා වෙනවා. නියම තැනට නියමාකාරයෙන් කරුණු සහිතව එයා ධනය පාවිච්චි කළා වෙනවා. ඒ දෙවනි විදිය. يعني ධනය යොදවන්න ඕනේ දෙවනි ආකාරය. තුන්වෙනි එක තමයි ඒ ධාර්මිකව ලබාගත් ධනයෙන් පංච බලී කත්තා හෝති. ඒ කියන්නේ පුද පූජා කරන පස් ආකාරයකින්. පංච බලී කියලා එක ධර්මයේ සඳහන් වෙන්නේ. ඒ තමයි ඥාති බලින් නෑදෑයන්ට සලකනවා. දැන් මල ගෙදරක් මගුල් ගෙදරක් වුණොත් සලකන්නේ නැද්ද අපි? ඈ කොච්චර සලකනවද, උදව් කරනවදනේ. ඊළඟට අතිති බලි, ආගන්තුකය ආපුහමත් සලකනවනේ. ඉස්සර ඉඳලා අපේ පැරණි මිතුන් මිත්තෝ අපේ ආච්චිලා සියලා ගෙදරට පාරෙන් කෙනෙක් යනවා දැක්කත් මොකද කියන්නේ? ආ අක්කේ එන්න තේ ටිකක් බීලා යන්න, ඇයි ඔය පිටපාරෙම යන්නේ කියලා අහනවනේ. අහන්නේ නැද්ද? දැන් මොකද හිතන්නේ? ඒයිද දන්නේ නැහැ කියලා හිතනවනේ. එතකොට දැන් ඒ ගුණධර්ම තියනවද? අන්න බලන්න
බුදුරජාණන්සේගේ ධර්මයේ තියෙන ඒවා සමහර විට පාලියෙන් දන්නේ නැති වුණාට අපේ ආච්චිලා සීයලා අපේ මුතුන් මිත්තෝ ඒවා පුරුදු කළානේ ජීවිතය තුළ තිබ්බා. දැනටත් අම්මලා තාත්තලා තුළ බොහෝම ස්වල්ප වශයෙන් තියෙනවා. අනාගතයේ මේක අපි පුරුදු කරගත්තේ නැත්නම් ඉතුරු වෙයිද අපිට? ඔබලගේ දරුමුණු පුරන්ට ඉතුරු වෙයිද? නෑ. එහෙනම් ඒවා මේ ධර්මයේ පාඩම් කරලා පුතේ මේක මෙහෙමයි කියලා දුන්නට හරියනවද? නෑ, කියලා දෙන්න ඕනෙත් නෑ. ඇත්තටම තමන් ගෙදර මේක පුරුදු කරනවා නම් ඒක දරුවන්ගේ ජීවිතයට එකතු වෙනවා. ඊළඟට ඒ විදිහට ඥාතීන්ට සලකනවා. ඊළඟට මොකද්ද? ආගන්තුකයන්ට සලකනවා. ඊළඟට පුබ්බ පේත බලි, මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට දානමාන ආදියට යොදවනවා. ඊළඟට රාජ බලින්, රජයටත් බදු ගෙවීම ආදී ධනෙ කරනවා. දේවතා බලින්, දෙවියන් උදෙසා පින්පෙත් අනුමෝදන් කරන්න යම් යම් කටයුතු වලටත් ඒ ධනය යොදවනවා. එතකොට බලන්න, එයාට නිතැතින්ම ඥාතීන්ගේ සහයෝගය ලැබෙන්නේ නැද්ද? ආගන්තුකයන්ගේ සහයෝගය ලැබෙන්නේ නැද්ද? මියගේ ඥාතීන් එයාට කරදර කරයිද? ඊළඟට රජයෙන් එයාට තහංචි දායිද, නීති පනවයිද, එයාට නඩු කියයිද? නෑ. එතකොට එයාට දෙවියන්ගේ උපකාර නොලැබී තියෙයිද? නෑනේ. එතකොට දෙවියන්ටත් පින් අනුමෝදන් කරන කෙනෙක් එයා. එයාට හැම අතින්ම ලොකු ආරක්ෂාවක් තියෙන විදිහටයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ අදාළ කොච්චර සාර්ථකද. එතකොට ඔන්න ධනය යොදවන්න කරුණු තුනක් ගැන කතා කළානේ. තමනුයි, දෙමව්පියොයි, ඥාති හිත මිත්‍රාදීන්, සේවක සේවකාදී, ඊළඟට හිත මේ අසල්වැසියන් ආදීන්ට සංග්‍රහ කරනවා. ඊළඟට ආපදාවක් ආපු වෙලාවට ඒ ධන දාන්නේ හංගගෙන තියාගෙන ඉන්නේ නැහැ. ඒක යොදවලා ඒ ආපදාවෙන් මගේ සතුටින් ජීවත් වෙනවනේ. සමහරු ලෙඩ වෙනවා වෙනවා, පොතේ සල්ලි තියෙනවා, වියදම් කරන්නේ නැහැ නේ. එතකොට එයාගේ ජීවිතේ සාර්ථකයිද? නැහැ, එයාගේ ජීවිතේ අසාර්ථකයි. එතකොට ඒ ආපදාවෙන් මග හරිනවා. ඊට පස්සේ එයා මේ පංච බලි කරනවා. ඊළඟට හතරවෙනි කරුණ තමයි ඒ ධාර්මිකව ලබාගත් ධනය ආර්ය ශ්‍රාවකයා විශේෂයෙන් විශේෂ කරුණක් හැටියට වදාලා, කාන්ති සෝරච්චේ නිවිට්ටා, ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉන්නවා ඉවසීමෙන් යුක්තව, මද පමාද පටිවිරතා, මද ප්‍රමාද දෙකෙන් වැළකිලා. මේ කියන්නේ කවුද? ශ්‍රාවක සංගරුවන ගැන, ඒ මද ප්‍රමාදේ ආගමික නායකය ගැන. ඒ කියන්නේ මද ප්‍රමාදයෙන් වැළකිලා ඉවසීමෙන් සිල්වත් බවෙන් යුක්තයි. ඒ බුදුරජාණන් වහන්සේගේ සංගරුවන නේද අපිට මුණ ගැහෙන්නේ මේ විදිහට. එතකොට මද ප්‍රමාදයට පත් වෙන දේවල් කරන්නේ නැහැ, බොහෝම සිල්වත්ව ඉවසීමෙන් ජීවිතය ගත කරන ඒ උතුම් ස්වාමීන් වහන්සේලා උදෙසා කොහොමද තතාරූපේසු සමන බ්‍රාහ්මණේසු, ඒ ආකාරයේ ශ්‍රමණ බමුණන් උදෙසා උද්දග්ගිකං දක්ඛිනං පතිට්ඨාපේති. මේ ලස්සන වචනයක් තියෙනවා, උද්දග්ගිකං. ඊළඟට සෝවග්ගිකං සුඛ විපාකං සග්ග සංවත්තනිකං. උද්දග්ගිකං කියන්නේ ඉහළට යන්න උපකාර වෙන, ස්වර්ගයේ උපදින්න උපකාර වෙන, සුගති සැප ලැබෙන්න උපකාර වෙන විදිහේ දන්පැන් පූජා කරනවා. එතකොට හතරවෙනි කරුණ මොකද්ද මේ කියන්නේ? ඔව්, සිල්වතුන් ගුණවතුන් විශේෂෙහි දන දාන්නේ වියපැහැදම් කරලා උපස්ථාන කටයුතු කරනවා. අන්නෝක තමයි ඔය විදිහට උපස්ථාන කරන්න ධනය වියදම් කළා කියන්නේ නියම තැනට ධනය යෙදෙව්වා වෙනවා, කරුණු සහිතව ධනය පාවිච්චි කළා වෙනවා. දැන් තේරුණාද? එතකොට ගිහි කෙනාගේ ගිහි උපාසක උපාසිකා පින්වතෙක් ඉන්නවා නම් එයාගේ ජීවිතේ ධනය වියදම් කරන්න ඕන විදි හතරක් නේද අපි කතා කළේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් ගෘහපතිය, ආර්ය ශ්‍රාවකයා ඕනෝ විදිහට නියම තැන් හතරකට ධනය යොදවනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේකෙදි දේශනා කළා මුලින්ම මේ දුර්ලභව ලබන්න පුළුවන් යහපත් කරුණු හතරක් තියෙනවා, මතකද? ඒ තමයි දුර්ලභව ලබන්න තියෙන්නේ බොහොම ධාර්මිකව මට බොහෝ ධන ධාන්‍ය උපය ගන්න ඇතනම් කියන කරුණ දුර්ලභ එකක්. ඊළඟට ඒ ඥාති හිත මිත්‍රාදීන් පිරිවරාගෙන සතුටින් ඒ ධනයත් ලබාගෙන ජීවත් වෙන්න ඇතනම්
බොහෝ කලක් ජීවත් වෙන්නේ නැත්නම් කියදී තුන්වෙනි කරුණ. හතරවෙනි කරුණ මොකද්ද? ඒ විදිහට ජීවත් වෙලා සුගතිගාමීත් වෙන්නේ නැත්නම් කියලා හිතීම ඒ බලාපොරොත්තු වීම හතරවෙනි කරුණ. ඔය බලාපොරොත්තු හතර දුර්ලභ කරුණු හතරක්. මේ ලෝකේ දකින්න ලැබෙන අතිශයින්ම දුර්ලභ යහපත් කරුණු හතරක්. ඒ හතර ලබා ගන්න නිකන් බෑ. මොනවද තියෙන්න ඕනේ? සද්ධා සම්පත්තිය, සීල සම්පත්තිය, හොඳට පන්සිල් ලකින්න ඕනේ. ඊළඟට ත්‍යාග සම්පත්තිය, හොඳට දන් දෙන්න ඕනේ. පඤ්ඤා සම්පත්තිය. මේක ප්‍රඥාව ගැන කොහොමද විස්තර කළේ? පංච නීවරණ හිත කිලිටි කරලා දාන දෙයක් කියලා දැනගෙන එයා මොකද කරන්නේ? පංච නීවරණ අත්හරිනවා. පංච නීවරණ යාගේ ජීවිතෙන් දුර වෙලා ගියාපුවාම යාට කියනවා ප්‍රඥාවන්තයා, මහා ප්‍රඥාවන්තයා, පළල් ප්‍රඥාවක් තියෙන කෙනා, යහපත ජීවිතයට පමුණුවා ගත්ත කෙනා කියලා කියනවා. ප්‍රඥාවෙන් සමන්විත කෙනා කියලා කියනවා යාට. ආන්වය කරුණු හතරෙන් යුක්ත ශ්‍රාවකයාට නිතතිම්මාර මේ ජීවිත යහපත පිණිස පවතින කරුණු හතර දැන් ලැබිලා තියෙන්නේ. ඔය ශ්‍රද්ධා, සීල, ත්‍යාග, පඤ්ඤා සම්පත්තියෙන් යුක්ත නම් එයාට මොනවද ලැබිලා තියෙන්නේ දැන්? හොඳට ධනය ලැබිලා එයා ඥාති හිත මිත්‍රාදීන් පිරිවරාගෙන සතුටින් ජීවත් වෙනවා. එයා දැන් ඔහොම ජීවත් වෙන ගමන් එයා දැන් හම්බ කරපු ධනෙ තියෙනවනේ. ඒ ධනෙ යොදවන්න ඕනේ ආකාරයත් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා. එතකොට කිසි අඩුපාඩුවක් නැතුව හැම දෙයක්ම දේශනා කරලා තියෙනව නේද? මොකද්ද එතකොට අපිට නැත්තේ? මේ බුද්ධ දේශනා ගැන දැනීමක් නේ. එතකොට ඔබ වාසනාවන්තය කිව්වේ ඒකයි. දැන් ඔබ ඉගෙන ගත්තා බුද්ධ දේශනාවේ භාග්‍යතුන් වහන්සේ ශ්‍රී මුඛයෙන්ම වදාළ උතුම් ධර්මය. එතකොට බුදුරජාණන් වහන්සේ එතනදී පෙන්වා වදාළේ තමන් සැප විඳින්න ඕනේ ධනෙයි. පළවෙනි කරුණ යටතේ කරුණු කීපයක්. තමන් සැප විඳින්න ඕනේ, දෙමව්පියන්ට සලකන්න ඕනේ, ඊළඟට ඥාති හිත මිත්‍රාදීන්ට, කියන්නේ තමන්ගේ දරුවන්ට, බිරිඳට, තමන්ගේ සේවක සේවකාදීන්ට සලකන්න ඕනේ, හිත මිත්‍රයන්ට සලකන්න ඕනේ. ඒ පළවෙනි කරුණ. ඊළඟට ඒ ධනෙයි ආපදාවක් ආපු වෙලාවට, කරදරයක් ජීවිතයට ආපු වෙලාවට ඒ ධනෙ යොදවල කරදරි නැති කරගන්න ඕනේ. ඒකත් නියම තැනට ධනෙ දෙවීමක්. ඊළඟට තුන්වෙනි කරුණ අර පංච බලි කරන්න ඕනේ, කියන්නේ ඥාතීන්ට සලකනවා. ඊළඟට මියගිය ඥාතීන්ට සලකනවා. ඊළඟට ආගන්තුකයන්ට සලකනවා. ඊළඟට රජයට ගෙවන්න ඕන දේවල් ගෙවනවා. ඊළඟට භවභෝග සම්පත් වලින් දෙවියන්ටත් ඒ පින් අනුමෝදන් කිරීම උදෙසා කටයුතු යොදනවා. ආන පංච බලි කර්ම කළා. ඊළඟට හතරවෙනි කරුණ මොකක්ද? ධනෙ යොදවන්නේ සිල්වතුන් ගුණවතුන්ට දන්පැන් පූජා කරන්න ධනෙ කොටසක් යොදවනවා. ওই විදිහට ආකාර හතරකින් ධනය යෙදෙව්වොත් එයා නියම තැනට ධනය යෙදෙව්වා වෙනවා. එයා නියම තැනට ධනෙ වියදම් කළා වෙනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ වදාලා යසකස්සචි ගහපති අඤ්ඤත්‍ර ඉමේහි චතුහි පත්තකම්මේහි භෝගා පරික්ඛයන් ගච්ඡති. හැබැයි පින්වත් ගෘහපතිය, මේ කරුණු හතරෙන් බැහැරව එයාගේ ධනය නිකම්ම ඉවර වෙලා ගියා නම් දැන් මේ වියදම් කරන්න ඕන ආකාර හතරක් විස්තර කරානේ. ඒ ආකාර හතරෙන් බැහැරව නම් නිකම්ම එයාගේ ධනය වියදම් වෙලා ගියේ. හම්බ කරපු ධනය කියනවනේ නේ, පිච්චිලා ගියා වගේ කියනවනේ, හොයාගන්නවත් බැරි වුණා කියනව නේද? එයා දැන් මේ ආකාර එනකොට ගෙදර අඩුලු හුඩුකම් ගොඩයි කියනවා, ණයත් වුණා කියනවා, නෝනත් බනිනවා කියනවා. ඇයි මේ වියදම් කරන්න ඕන තැන් වලට නෙමෙයි යා වියදම් කරලා තියෙන්නේ? අනේ දානෙ දෙන්නත් දැන් ණයට ගන්න වෙලා තියෙන්නේ කියනවා. ඇයි ඒ? වියදම් කරන්න ඕන තැනට එයා වියදම් කරලා නැහැ. එයා නියම තැනට වියදම් කරන්නේ නැතුවමයි එයාගේ ධනය ෂේ වෙලා ගියේ කියනවා. මේ කරුණු හතරට අනුව වියදම් කළේ නැත්තම්. හැබැයි ආර්ය ශ්‍රාවකයා පින්වත් ගෘහපතිය, දැන් කාටද මේ වදාලේ? අනාථ පින්ඩික ගෘහපතිතුමාට කියනවා මේ පින්වත් ගෘහපතිය, හැබැයි ආර්ය ශ්‍රාවකයා මේ කරුණු හතරෙන් යුක්තව නම්, මේ කරුණු හතරට අනුව නම් භවභෝග සම්පත් වියදම් කරන්නේ, එයා නියම විදිහට ධනය වියදම් කළ කෙනෙක්. එයා නියම තැනට ධනය යොදවපු කෙනෙක්. එතකොට මෙතන දැන් සල්ලි නාස්තියක් ගැන කියනවද? දැන් සමහරු පටල ගන්න ඔහැටි දන් දෙන්න ඕනේ නැහැ, ඉතුරු කර ගන්නත් ඕනේ. එතකොට මොකද්ද? භාග්‍යතුන් වහන්සේ නම් වදාරන ඔය එකත් නේ.
ඒක මසුරුකම අර විසම ලෝභය. ඒතර ප්‍රඥාවන්ත බවද ඒක? එයා විසම ලෝභයේ අකුසලයක් බව දන්නේ විසම ලෝභයේ දුරු කිරීම කුසලයක් බව දන්නේ නැහැ. එතකොට එයාගේ ප්‍රඥාව ලබන්න ඒක හේතු වෙන්නේ නැහැ. ප්‍රඥාව ලබන්න ඒ ප්‍රඥා සම්පත්තිය නැහැ කියන්නේ එයාට කලින් මේ ජීවිතේ සැපසේ ඉන්න පුළුවන්ද? එතකොට අපිට පේනවා එහෙනම් ඔය ගොඩාක් ධනය වියදම් කරලා සතුටින් ඉන්නේ. එතකොට ගොඩාක් ධනය වියදම් කරලා ගොඩාක් ධනය හම්බ කරලා දුස්සීල විදියට ධනය හම්බ කරන අය ඉන්නෝනේ. සතුටින් වගේ හිටියට සතුටින්ද? ඇත්තට මෙයාලා කාම සම්පත් අනුභව කරනවා. කලින් ජීවිතවල කරපු පින්වලට අනුව එයාලට සැප ලැබෙනවා. මේ ජීවිතේ සත්තු මරලා හරි මොනවා හරි අධාර්මික වෙළඳාමක් කරලා ධනය හම්බ කරනවා. හැබැයි ඒ ධනය හම්බ කළාට එයාගේ හිත එයාටම චෝදනා කරන බලන්න ඔය හරක් මරණ මිනිස්සු මැරෙන්නේ ඒ විදිහටම දුක් විඳලා. ඌර මරණ මිනිස්සු මැරෙන්නේ ඒ විදිහටම දුක් විඳලා. ඒ තැන්වලම ප්‍රේතය භූතය වෙලා උපදිනවා. නිරේ ගිහිල්ලා උපදිනවා. ඔය පත්‍රවල යන්නේ ගොඩාක් විස්තරනේ නොපෙනෙන ලෝකේ විස්තර. එහෙනම් එයාගේ ජීවිත සාර්ථක වෙලාද? හැබැයි එයාලා කැමතිනේ කොහොමද? මේ ජීවිතෙත් හොඳට ජීවත් වෙලා දීර්ඝ කාලයක් ජීවත් වෙලා හොඳට මිත්‍රයෙක්ව සතුටු වෙලා මරණින් මත්තේ සුගතිය යන්න. නමුත් යන්න බැරි වුණා. මේ ජීවිතේ සැපක් නැහැ. පරලෝක ජීවිතයත් පෙරි වුණා. බුදුරජාණන් වහන්සේ මේ විදිහට ලස්සනට දැන් ඔබට ඒ දුර්ලභ කරුණු හතරක් වදාළනේ. හැමෝම ලබන්න කැමති. ඒ හතර ලබන්න පුරුදු කරන්න ඕනේ කරුණු හතරකුත් වදාළ. ශ්‍රද්ධා සම්පත්තිය, සීල සම්පත්තිය, ත්‍යාග සම්පත්තිය, ප්‍රඥා සම්පත්තිය. අපි ඒ හතර තමයි පුරුදු කරන්න ඕනේ. එතකොට අනිත් හතර ලැබෙනවා. එහෙම ලැබුණ එතකොට ධනෙ ලැබුණාම ඒක වියදම් කරන්න ඕනේ ආකාර හතරකුත් විස්තර කළා. ඒ විදිහට ධාර්මිකව ධනෙ වියදම් කරපු මිනිස්සයාගේ ජීවිතය ගැන බුදුරජාණන් වහන්සේ ගාථා වලින් අරුත් කැටි කරලා මේ විදිහට දේශනා කළා. බුත්තා භෝගා බතා බච්චා විතින්න ආපදාසුමේ. ඒ කියන්නේ එයා භවභෝග සම්පතුත් තමන් පරිභෝග කළා. පෝෂණය කරන්න ඕනේ අයත් පෝෂණය කළා. විපතක් ආපු වෙලාවට ධනෙ යොදවලා ඒ විපතෙනුත් මග හැරුණා. උද්දග්ගා දක්ෂිනා දින්නා. ඉහළ යන්න උපකාර වෙන ස්වර්ගයේ උපදින්න උපකාර වෙන දන් පැනුත් දුන්නා. අතෝ පංච බලී කතා. ඒ වගේම පංච බලිත් කළා. ඒ කියන්නේ අර සංග්‍රහ කළ යුතු ආකාර පහෙන් සංග්‍රහත් කළා. උපට්ඨිතා සීලවන්තෝ සඤ්ඤතා බ්‍රහ්මචාරයෝ. එයා සිල්ලතුන්ටත් උපස්ථාන කළා. ඒ වගේම ගෙදර වාසය කරමින් එයා ඔය ධනෙ නියමාකාරයෙන් වියදනුත් කළා. ආනේ කෙනා පසුතැවෙන්නේ නැහැ. ඒ කෙනා අර්ථයට පැමිණියා. ඔය විදිහට ආර්ය ධර්මයේ තුල පිහිටි ගිහි ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ වදාළේ බුද්ධිමත් මිනිසයා සිහි කරමින් සතුටු වෙනවක එයාට මේ ජීවිතේදීම ප්‍රශංසා ලැබෙනවා කිව්වා. එයා ස්වර්ගයේ ඉපදිලා සතුටු වෙනවා කිව්වා. එහෙනම් පින්වත්නි බලන්න මේ ජීවිතේදී ප්‍රශංසා ලැබෙන පරලෝක ජීවිතයත් සැපවත් වෙන උතුම් ප්‍රතිපදාවයි ඔබ ඒ ශ්‍රවණය කළේ. මේ දේශනාව මොකද්ද? පත්තකම්ම සූත්‍රය. ඒ පත්තකම්ම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ සියලු යහපත සලසාලන ඒ උතුම් ශ්‍රී සද්ධර්මය අපිට දේශනා කළා. ඒ උතුම් ශ්‍රී සද්ධර්මය මේ පින්වතුන්ගේ ජීවිතවලටත් ගලපගෙන ඒ ධර්මයට අනුව ධාර්මිකව ඒ සම්පatti පුරුදු කරගෙන ධාර්මිකව ධනෙ උපයගෙන ධාර්මිකව ධනෙ වියදම් කරලා මේ ජීවිතය සැපවත් කරගන්න, පරලෝ ජීවිතය සුගතිගාමී කරගන්න මේ උතුම් ශ්‍රී සද්ධර්මය උපකාර කරගන්නවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න. සාදු සාදු සාදු. ඉතින් අද දවසේ මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කිරීමට ආරාධනා කළේ ඒ පින්වතුන් විසින්. දැන් සූදානම් වෙන්නේ පරිස්කාර පූජා කරන්න. සියලු දෙනාම සාදුකාර පවත්වන්න. සාදු සාදු සාදු. සුපත්තේ සුපත්තේ. අද දවසේ ශ්‍රද්ධා රූපවාහිනී නාලිකාවේ විකාශන කටයුතු
සඳහා පූර්ණ දායකත්වයේ දරන්නේ පින්වත් WAD ලීලාරත්න මහත්මා විසින්. ඉතින් මේ පින්වත් මහත්මා විසින් අද දවස පුරාවට දෙව් මිනිසුන්ගේ යහපත පිණිස උතුම් ශ්‍රී සද්ධර්මයේ ප්‍රචාරණය කිරීමට අනුග්‍රහ කිරීමෙන් අප්‍රමාණ පුණ්‍ය ධර්මයන් රැස් කරගත්තා. ඒ රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් පින් කැමති සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. ඒ උතුම් දෙවියන්ට චතුරාර්ය සත්‍ය අවබෝධයට මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම ලංකාවාසී මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ පින්වත් ස්වාමීන් වහන්සේලා හැම දිනාටම උතුම් ධර්මයේ ප්‍රචාරය කරමින් දෙව් මිනිසුන්ගේ යහපත පිණිස පිළිවෙතෙහි යෙදෙන්න චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් උපකාර වෙත්වා කියලා සාදු කියනවා. සාදු සාදු සාදු. ඒ වගේම මේ මහතා නමින් මිය පරලොවගේ ආදරණීය පියාණන් WAD හෙන්දිරික් අප්පුහාමි පියාණන්ට, ඒ වගේම WAD ජයසේන සහෝදරයාට, ඒ වගේම WAD යශිකා ශිරෝමලි ලීලාරත්න දියණිය ඇතුළු පවුලේ මියගිය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. පරලොව ජීවිත සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, සංසාර දුකින් අත් මිදෙත්වා කියලා සාදු. සාදු සාදු සාදු. ඒ වගේම සුජීවත්ව වාසය කරන ඒ පින්වත් මහත්මාගේ ආදරණීය මුණුබුරු මිනිබිරියන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීම පිණිස මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ආර්ය මාර්ගයේ ගමන් කරමින් සිල්ගුණදම් පුරමින් ධර්ම මාර්ගයේ හැසිරෙන සියලු ලෝවාසීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සටහන් කරලා තියෙනවා. ඒ සියලු පින්වත් හැම දිනාටමත් මේ පින්නතුන් හැම දිනාටමත් මේ පින් අනුමෝදන්ව සියලු දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සසර දුකින් අත් මිදෙන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. සුවහසක් සිත් සුපහන් කිරීමේ පරම චේතනාවෙන් තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපගේ ශාස්ත්‍රූන් වහන්සේ වූ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ නිර්මල සද්ධර්මය ලොව පුරා පැතිරවීම ශ්‍රද්ධා නාලිකාවේ අරමුණයි. අද දවසේත් අසිරිමත් දම්සක වැඩසටහන පින්වත් කුරුණෑගල ධම්මාරාම ස්වාමින් වහන්සේගේ සහභාගීත්වයෙන් මෙහි පැවැත්වූයේ ඒ අරමුණු අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීමේ චේතනාවෙන්. පින්වත් හිතවතුනි, ඔබටත් හැකියාව තිබෙනවා ශ්‍රද්ධා නාලිකාවේ විකාශන කටයුතු වලට දායක වෙමින් ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මය ලොවට දායාද කිරීමට දායකත්වය දක්වන්න. 0112-571-471 දුරකථන අංකයෙන් ඔබට ශ්‍රද්ධා රූපවාහිනිය ඇමතිය හැකි. පින්වත් හිතවතුනි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ තවත් අසිරිමත් ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමේ අපේක්ෂාවෙන් ලබන සඳුදාත් 5:45ට අසිරිමත් දම්සක වැඩසටහනින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට සමුගැනීමටයි සූදානම් වන්නේ. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා.